දිනපතා නවතමුදරම දිශ්නස්්‍රමණය කරන්න වස්සාන දිශ්නා නාලිකාව දැන්ම සබස්ක්‍රයිඩ් කරන්න බෙලයිකනය කලි කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය අතීතය තන්හාවන් ලොහුබඳින්නේි නෑ. ඇයි. අතීතය පින්නතුනි අවසන්වැලිவரைරයි අතීතය අප පුළුව දාපු ඇදළ ගන්න වර්තමානයට බෑන් අපි මුලිම සහිපත් කළේ අතීතය අපි අදපු හැම දෙයක්ම අත්දකපු හැම විඳීමක්ම අපි සහිපත් කලි ඇතිවෙල වෙනස් වෙෙලා නැතිවෙලා ගියා එනම් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා අතීතන්නාන්වාගමීය නප්පටිකංක්‍යනාගතන් කියෙන විදිහයට අතීතය තන්හාවිල් ලොහ බඳන්නේ නෑ ඇයි අතීතයට අයිතියමක් තියෙනව නම් අනිත්ත සොභහියට පත්වෙලා ඉවරයි ඊළඟට අනාගතය ගැනත් පන්නතුන අනාගතය ගනත් තන්හා මිශිත ප්‍රර්ථන ඇතිකරගන්නේ තන්හා මිශ්්‍රිත ප්‍රර්ථන ඇති කරගන්නේ තන්හාවින් එතීගිය ප්‍රාර්ථන ඇති කරගන්නේ ඇයි අතීතේතාමත් ඇවිල්ල නැති නිසා. අි මේ වර්තමානයනි පින්නතුන ජීවත්වෙන්නේ. එත්තකොට යම් කිසි කෙනෙක් පන්නතුන අනාගතය ගැන යහපත් ඉලක් ඇති කරගන්න එක වරදක් නෙවේ නමුත් තන්හා මිශ්‍රිතව අදී කාසාාවකින් වගෙන ල්පනා කරාණග වේගෙන් 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 හිත සැලිලා සමාහිත භාවය නැති. දින්නපතා නමුතම ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සන්න ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව ැන්ම සබස්ක්‍රයි් කරන්න දෙ ලයිකනය ලික් කරන්න. වස්සාන ධර්ම දේශනනා ජටබ් නාලිකාබවස්සේ ප්‍රචාරය වන මෙමස්සමුදුර ධර්මානු ශාසනාව වඩුවෙන් පින් පර දායිකත්වයගෙන කටිතු කළේ ඉතාලිය සිට ශාන්තෙ ඩයස්ම හත්මා. එතුමන්ගේ ප්‍රධාන අරමුණ වූයේ, ීට වසරතිස්සායිකට පෙර එග්ාස් නමසි අස්සූ හතවසරේ සැප්තම්බර් මසහනදින අකල් මරණයකටකුදුරු වූ කළුතර උතුරවිසූ .MP ඇඩඩස් ආදරණීය ප්‍යානන්ට පරලවසුගතිය පිණිස පින් අනමූදන් කරමින් ධනයන් අදර උතුම් ඕදානය ධර්මදානමය පින් කමක්සது කිරීමයි. අද දේශ්කයණන් වහන්සේ දුොඩම්තලාව දම්මකිරරි ආරන් නිසේ නාසනවාසේ අධිපූජනීය පොහුල් වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසූ අත්‍රාගච්චන්තු දේවතා. ශද්ධම්මංමුණී රාජස්ස සුනන්තු සගග මොක්කදන්. ධම්ම්‍යවෙන කාලු අයං බදන්තා ධම්මසවෙන කාලු අයංභදන්තා ධම්මශවෙන කාලු අයං බදන්තා නමු තසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස. අතීතානු දාව නංචිත්තන් වික්්‍යේ පානුපතිතන් සමාදිස්්්‍ය පරි පන්තෝ අනාගත පටිකංක නංචිත්තන් විකම්පිතන් සමාදිස්ස පරි පන්තෝ. ලී නංචිත්තන් කෝෂජ්ජානුපතිතන් සමාදිිස්්‍යපරි පන්තෝ, අතිිපග්ගහිතන් චිත්තන් උද්ධච්චානු ප්‍රතිතන් සමාදිිශ්‍ය පරිපන්තෝ. අබින්තන්චිත්තන් රාගානු ප්‍රතිතන් සමාදිිශ්්‍ය පරිපන්තෝ අපන්තන් චිත්තන් භ්‍යාපාදානු ප්‍රතිතන් සමාදිිශ්්‍ය පරිපන්තෝතිී. සදාවන්ධනීය පූජනීය ගරුතර ලෝකවාසි මහා සංගරත්නයෙන් අවසරලයි ශ්‍රද්ධවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි. අදදවසේ වශ්‍යාන ධර්මදේශනා, YouTubeු නාලිකාවඔස්සේ ප්‍රචාරය වන මේ උත්තුම් ධර්මදේශනාව සඳහා. බොහෝම ස්්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්තේ දරමින් කටයුතු කරන්නටේ දෙන්නේ. ඉතාලියයේ සිට ශාන්ත ඩයස් මහත්මයා විසින් බව සහිපත් කරන තියෙනවා. පල්මෙන්ම සහිපත් කර තියනෝ පින්නතුනි ප්‍රධා අරමන විදියට මීට වසර තිස් හයකට පෙරෙත් දහස් නවස අසූ හතේ. සැප්තැම්බර් මස හත්වන දින අකල් මරණයකට ගොදුරු වූ කළුතර උතුර විසූ MMPී ඩයස් ආද්‍රණය පියාණන්ට පරලොව සුගතිය පිණිස මෙ උදාරපුන්න ශක්තිය අනමෝදම්වේවා එතුමාගේ සසර ජීවිතය හැමාතකින්ම සැපවත්තේවා සුවපත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුවූම ප්‍රාර්ථනාවන් මිතුම් කුසලේ අනුහසින් එයාකාරයටම සිද්ධ වෙත්වා කියලපි පළමුුවෙන්ම ප්‍රාර්ථනා සිදුකරනවා. පෙන්නතුනි අද දවස අපි දේශනා කරන්නට බලාපරොත්තු වෙන්නේ. අපේ එද්‍රෙදා ජීවිතයටත් බොහෝම උපකාරවන ඒවගේම සීල සමාධී ප්‍රඥා ප්‍රතිපත්ති මාර්ගය වේගෙන් වර්ධනය කරගන්නට උපකාරවන උතුම් දහම් පරියාය පින්නතුනි සාමාන්‍යෙන් අපට ජීවිතයේ වරින්වර බොහෝවර විවිදධ ප්‍රශ්නවඩ මූුණ දෙන්න සිින්ද වෙනවා විශේෂම ගිහි ජීවිතයක් ගත කරන අප පින්නත් ඇයට දැනිි ලැති දරුවෝ නිසා වරින්වර ප්‍රශ්නැති වෙනවා වෙලාගට ශවාම්‍ය භාරාව නිසා ගැටල්ලු ප්‍රශ්නැති වෙනවා වෙලාගට තමන්ගේ ආදරණය අම්මතාත්ත නිසත් ප්‍රශ්නැති වෙනවා වෙලාට අසල් වැසිවු නිසා වෙලාවකට යහළු මිත්‍රාදෙන් නිසා වෙලාකොට තමන්ගේම සහෝදර සහෝදරියන් නිසා ප්‍රශ්නැතිවෙනවා සහර පින්නත් අයට රැකියාව කරනත නායතන ප්‍රධානීන්ගේ සමහර අයට තමන්ගේ සේවකයන්ගේ මේ වගේ පින්නතුන් එෙදනිදා ජීවිතයක් ගතකරද්දී අපිට විවීධ පැතිකඩවලින් විවිධ ප්‍රශ්න විවිධ ප්‍රශ්න මතුවෙනවා සකස්සෙනවා ඇත පිණිදුර මේ වගේ මේ අර්බුද්ධ ඇතර අදවසයත් සමහරවිට අප පින්නත්තයට ඇතිවෙන් නැති ඉතින් මෙහෙම ප්‍රශ්න අර්බුද්ධ ගැටලු ඇතිව වෙන කොට සාමාන්‍යයෙන් හිතකට මොකද වෙන්න පින්නතුනි බොෝහිත්තලට සිද්ධ වෙන්න පින්නතුනි නොසංසුන් වෙනවා ඒ නොසංසුන් තාවේ තුළ සිහිය නුවන ආදිය නැතිවෙලා ප්‍රචන්්ඩකාරී මානසිකත්වයක් ගොඩ නැගෙනවා ආවේගශීලී මානසිකත්වයක් ගොඩ නැගෙනවා සංසුන්තාවේ තුළ ආවේගශීලී බවතුල ප්‍රසන්්ටකාරී ස්භාවේ තුළ සිහිය නුවන වීරය නැති නිසා නොක්කන යුතු දේවල් කෙරෙන්න්න පටන්ගන්නවා. නොකිව යුතු දේවල් කියවෙන්න පටන්ගන්නවා. සහ නොසිත යුතු දේවල් හිතෙන්න පටන්ගන්නවා. ඊඩබස්ය මොකද වෙන්නේ ඒ ආවේග අනිත්‍ය ස්වභායට පත්වෙනවා තමයි. න් බැහරවල නව තමයි නමුත් පිවතුන ඊට පස්සේ අපට පුදුමාකාර පසු තැවිල්ලක් ඇතිවෙනවා ඇයිහෙම හිතාවේක සීලි වුණේ ඇයිහෙම නොක්කෝල යුතු දේවල් වනේ මගේ ඇති ඇයිහෙම නොකීව යුතු දෙයක් මගේමන් පිට වනේ පුදුමාකාර පසු තැවිල්ලක් ඇති වෙනවා ඇත්තනම් පින්න්නතුනි අපට පොළුවන් නම් ප්‍රශ්නනයක නතර කරන්න අපට බෑනි බාහිර ප්‍රශ්න සස්ර හැමදාම තියෙනවා මදට වෙනවා අපිට නමුත් ඒ ප්‍රශ්න වනට අපට මූන දෙන්ට පුළුවන්න්නම් සංසිදුනු හිතකින් සමාහිත හිතකින් ප්‍රශ්නවලදී නොසංසුන් වෙන් ඇ හිතක් අපට ඇති කරගන්න පුළුවන් වනොත් පිනතුන ඒක පිණුතුනු කෝම දැනේවිද ගැටලුවලදී නොසන්සුන් වෙන හිත ධර්මය පුරුදු පුහුණු කිරීම තුළ ගැටලුවලදී නොසංසුන් වෙන් නැතිව ප්‍රශ්නයට සාන්තව ඉතා සාන්තව මුහුණ දෙන්ට පුළුවන් හිතාත් පින්නත්තයට හදාකට පුළුවහාවුනුත් පින්නතුනි මොන්න තරන් සැනසිල්ල. අප ිතුරු මේ ලෝකයේ තන උතුම්ම සැනසිල්ලක් කියැලේ එක. ගැටලුවලට සාන්තව සමාහිත බවකින් මුහුණ දන්න. අද දවශ පින්නතුනි අපි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගැටලුවලදී නොසන්සුම් වෙන්නතුව සාන්තව ඔය හිත පවත්වාගන්නට, බාධාවන් විදිර තියන්නේෙ මොනවද කියල කතා බා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලවම සාන්තව ප්‍රශ්නයකට මුහුණ දෙන් නැතිතත්ත්වයකට හිතක් පත්කරවන්නට මොනවද බලපාන කාරණ බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ කාරණාවලට භාවිතා කළේ පරි පන්ත කියලා පරි පන්ත කියන්නේ පින්නතුනි වුවදුරු කියන එක බාධ කියන එක කෙනෙක් සමාහිත භාවයක් උපදවාගන්නත් උපදවාගත්ත සමාහිත භාවය පවත්වගෙන යන්නටත් බාදාකරන පරිපන්තහෙවත් වුවදුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා හයක් තියෙන බවද අන්නේ වුවදුරු ටික නිසා තමයි ඔය හිතේ ගැටලුවකද සාන්තව මූුණ දෙන්නට බැරි තත්ත්යක් උදාවල තියෙන්නේ හැබැයි ඒ ගැටලු හය විෂඳ ගත්තොත් ස්වභභාවයෙන් ඔය හිත සංසිදිලි යනවා සමාහිත වෙනවා ඕනම ගැටලුවට ඕනව ප්‍රශ්නයකට පින්නතුනි සාන්තව මුහුණ දෙෙන්ඩ පුළුවන් හැකියාවක් කොයහිත්‍ර ලැබෙනවා එක ලොකූ ජයග්‍රාණයක් ගැටලුවලද ගිනි ගන්න පිච්චෙන දැවන ලෝකයක් තුළ ඔය හිත පින්නතුනි සංසින්දිල තියෙනව නම් එක මහා ජයක්‍රහණයක් පිණිදුරි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ සමාහිත භාවයට වුවදුරු කරන පළවෙනි කාරණාව අතීතානු දාවනංචිත්තන් වික්්‍යේපානුපතිතන් සමාධිශ්‍ය පරිපන්ත හෝ මෙන්න බලන්න පින්න තුන්නේ බදුරජාණන් වහන්ේ දේශනා කරනවා යමෙක්ගේ හිතේ තියෙනව නම් අතීතය ලුහු බදින ගතියක් අතීතය වේගෙන් ලුහු බදින ගතියක් තියෙනව නම් අනේ ලොහුබදින මානසිකත්වය හේත්තුවෙලා හිත වික්ෂිප්ත භාවයට පත්වෙනවා අනිේ වික්‍ෂිප්ත භාවයට පත්වීම අපේ සමාහිත භාව අපට අහිමි කරනවා සමාධීයට සමාහිත භාවයට වෝදුරක් පිිතුර මේ කාරණා පොඩ්ඩක් අපි පින්නත් ඇගේ ජීවිතය පැත්තෙෙන්ම තේරුම් ගන්න බලමු මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපේ ජීවිතය ගෙන එනිසාම හැම කාරණාවක්ම අපේ ජීවිතය තුරින් අපට මතු කරගන්න පුළුවන් පිළතුර බලන්න මොකදද මේ හිතක් අතීතය ලුහු බඳනව කියල කියන්නේ පිනතුන මේ අතීතය ලොහු බඳිනව කියලා මොනව පස්සේද මේ හිතදුවන්නේ එක්ඒ රූපයක් එක් ඒක සබ් දෙයක් එමනතගේ ගන් දෙයක් එන රසයක් එමනත පහසක් එහමනතන් ඒ ආදරයක් වගේ ධර්මයක් එන්න පුළුවන් හැගීමක්ෙන්න්න පුළුවන් පිණතුනි හිතක් ශාන්තව තියෙන හිතක් සංසිදු වු ස්වභාව තියෙන හිතා කොහොමද පින්නතුනි අතීත ලොහ බදන්නේ මොකක්දේකට හේතුව පි ඒකට අනිවාරය වර්තමාන හේතුව සගස්ෙන්න්නෝ වර්තමාන යම් කිසි හේතුවකට අනුවමයි හිතාතීතය ලුහුබඳන්න පටන්ගන්න වේගෙන් 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 පිනතින අපි හිතමු යම් කිසි අම්ගෙනන කරි තාත්ථකන කරන්නවා මේ අම්මගේ මේ තාත්තගේ දුවක් කරි පුතෙක් කරරි අවරුදු දහයකට විතර කලින්මිය ගිහිල්ල තියෙනවා දැයිතින් ඒ ද ඒ පුතා මේයගෙල අවුද දාහකතර ගිහිල්ලන්නේ දැතින් මේ අම තාර්ථක සාමාන්‍ය විදියට ඉන්නවා මේ අම්මටහරි තාත්තටහරි දවසක් ඉන්න තුනි ගුවන් විදුලියෙන් හරි රූපවාහිනීන් හරි අහන්ඩ ලබෙනවා දරු සෙනහස සම්බන්ධ ගීතයක් ඔන්න හේතුව සකස්්‍යෙනවා මොකක්ද අතීතය ආවර්ජනාවෙලා අතීතය ලුහු බඳන්නට හේතුවල වර්තමාන් හේතුව තමයි දරු සෙනහස සම්බන්ධ ගීතය මේ ගීතය දෙසවන් හරහා එන කොටම අරම්ම තාත්තට මොකද වෙන්නේ අඒක හේතුවෙලා වේගෙන්න්නර අවුරුදු දහයකට කලින් මේ ගිය පුතාගේ රූපය අරමුණු වන්න පටන්කන්නවා එ පුතාගේ කටහ ඩර්මලුව එන්න පටක ඒ පුතාගේ පහස අරමුණ වෙන්න පටන් ගන්නවා ඒ පුතාගේ හෝ දුවගේ ආදරය අරමුණ වන්න පටන් ගන්නවා ඒ රූපය ඒ සබ්දය ඒ ගන්ධය ඒ රසේ පහස ඒ ආදරය මතක් වෙනකොට ඇලීමක්ද ඇතිවෙන නො ඇලීමක්ද ලොකූ වැලීමක් ඇතිවෙනවා මේ අර මියග පුතාරය හරි දුවගැරි රූපය ආදරය මතක් වෙනකොට පුදුමාකාර තන්නහාාවක් කැලීමක් ඇතිවෙනවා ඊට බස්මුකද වෙන්න ඒ එක්කම මේ අම්මර තාත්තර දැනෙනවා අනේ ඒ රූපය දැන් නෑනේ. ඒ අ දරුවගේ ආදරී දැනෑනේ. ඒ දරුවයි කටහට දැන්නෑනේ අන්න හිත වික්‍ෂිප්ත වෙනවා. දුකට පත්වෙනවා නොසන්සුම් වෙනවා දැවෙනවා තැවෙනවා පිච්චෙනවා. එහනම් බලන්න දරුවවා මියගෙහිල් ලෞරදු දාහයක්ග්‍යපුූ යම් කිසිවිදධියකට හිතාදාගෙන හිටපුූ ඉද්‍රදා වැඩ කටුතු කරග හිටපු මේේ අම්මගේ තාත්ත ර යම් කිසි විද්‍යියගට හරි තිබුණ සාාතභාවයක් හිතේ තිබුණනම් ඒ සාන්තභාවය අහිමි කළේ අර වර්තමානයේ සකස්සුණු හේතුවට අනුකූලව අතීතය තන්හාවෙන් ලොහු බැඳීමහින් දද නැද්ද ඒ තන්හාවෙන් අරමුණුකරපු දේ ආසාවෙන් අරමුණු කරපු දේ දැන් නෑ කියල දැනෙනකොට නේද හිත වික්‍ෂිප්ත වෙන පටන් ගත්ත නො සොසුම් වෙන පටන්ගත්තේ අපි තව්දාහරණයක් ගමු තරුණ ජීවිතයක් ගත කර හරි නැත්තා මැදිවේ වය හැර පින්නටතු යම් කිසිකෙන බස්රතය ගමන් කරනා මේ බස්රතය ගමන් කරන්ද මේ දැම්මයාේ තු රැකියාවට ය අවස්ථාවක් කියලා දැම්ම අයිතින් රැකියාව කළ යුතු දේවල් ගැන කල්පන කර කර මෙයාගේ ජීවිතය යහපත එමනැත්තන් ජීවිතය යහපත් ඉලක් කරා යන්න කොහොමද කියල එෙම කල්පනා කරද බස්රතය ය අස්ථාව බස්රතයේ හැබ මෙයා පින්නතුනි විරහවේදනා විදු් කෙනෙක් අදීතේ යම් කිසි කෙනෙකට ආදරය කරලා ඒ ආදරය අහිම වෙච්ච කෙනෙක් හැබ අපිී මේක වෙලාදැන් අවුරදු පහක් විතර කියලා දැතිමයා බස්රතේ යනවා තමන්ගේ අනාගතයේ ලක්කකර කල්පනා කර කර. මෙයාඩෙකපාට එහෙනම පින්නතුන ඒ බස්රතේ ගුවන් විදුලිෙන් විරහ ගීතයක් එකතුවෙලා ඉඳලා ආදරය ැඳල හිට ඉඳලා වෙන්වීමක් පිළිබඳව සඳහංකන ගීතයක් ඇෙන ඔන්න වර්තමානය හේතුව සකස් වුුණා ඒ හේතුව සකස් වෙනකොටම අරයගේ හිතරම කොද වෙන්නේ දැ මෙයාර මේ වර්තමානය අමන් ගැනි කල්පනා කරපතිට ඔ එක පා වේගෙන්මර අවුරුදු පහගට එයා ජීවිතයට ඇදිල නද නැද හිත අන්න තීය ලොහ බඳනවා ඔන්න එතකොට මතක්ක ෙනට ආදරය කරිපිෙනගේ රූපය ආදරය කරපපිෙනග ලැබුණු ආදරය ආදරය කරපිෙනගේ කටහඩ ය මත එෙන්න්න කොට්ටම මෙයානමගත්ද ඇති වෙන්නේ දැඩි ආශාවක් ඇතියෙනවා තන් හවක් ඇතියෙනවා අනේ කියල හිතනවා ඒකම් මොකද වෙන්නේ අනේ ඒ ආදරේ දැන් නෑනී කියල දැනවා දැනකොට මොකද වෙන්නේ පිච්චිල යනවා හෝස් ගාල යනවා හිත වික්ෂිප්ත වෙනවා බලන්න සංසුන්න හිටපු කෙනගේ මනසට වම කක්දනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුී යම්කිසි සංසුන් මනසක් තියෙනවන. අන්නේ සංසුන් මනසට පින්නතුනි හැමත සංසුන් මනසක් හදාගණ්ඩ හරි යමෙක් යනවනක්. අන්න ඒකට පිනතුන පළවෙනි බූදුරු තමයි පලවෙනිම බාදා තමයි මේ අතීතය තන්හාෙන් ලොහු බැබැ නොහු බැදබැද විඳපු දේවල් ඔස්සේ දුවනික. පිිතු අපි මේකින් ගැලවෙන්නේ කොහොමද ඇතන පිනිුතුරට මේ ලොකු ප්‍රශ්නයක් වෙන්න්න පුළුව. සමහර දවල් තින මතක් කරන්න කැම තිම නෑ මතක්කලොත් එක්කෝ තරහන වන්න පුළන් නම තම් මතක්කලොත් හරි දුකයි වඩ පුළුවන් ඇඩන්න වගේ වඩ පුළුවන් මතක් කරන්න කැම තිමනෑ නමු ොකදවෙෙන මතක් වෙනවා මතක් කරනවත් මේේ මතක් වෙනවයිවා යම් යම් හේතුන්ට අනුකූලව පිළිතුු බදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ තියෙන ප්‍රධානම මිග්‍රහත් තමයි මේ අනිත්‍ය ස්වභාවිකයට පි ලන්න ඔය හිට අතීතය යම් කිසි රූපයක් තුලින් සබ්දයක් තුළින් ගන්ධයක් රසයක් පහසක් ආදරයක් තුළින් යම් කිසි විදීමක් ලැබුවනම් ඒ විඳ ඒ කාලෙ මනිත්‍ය ස්වභාවට පත්වනාද නැන්ත ඒ විඳීම් සියල්ලම ඒ කාලම අතීතයේදීම ඇතිවෙලා වෙනස් වෙලා නැතිවෙලා ගියා අපි වර්තමානයේ අත්දකින යම් කිසි විඳීමක් තියෙනව නම් තේරුම් ගන්න මේ වෙලා යම් කිසි කෙනෙක් යම්කිසි අපතු පැනිරස්ස දෙයක් අනු භවකර කරන්නවා එතුක දැ වර්තමානයේ මේ පැනිිරසදේ අනුභව කරන කොත් ඇතිවුණ විඳීමක් ඇදිවැසුරු කරගැෙන විඳීමක් ඇතියෙනවා ජූ හා සම්පස්සජ සුකේදනාව ඔය ආහාරය තුළ වර්තමානය අදදකිෙන විඳීමට මුොකද වෙන්නේ ඒ අනිවාරයෙන් ඇතිවවෙල වෙනස්සර ඇතුවෙන අනාගතයේ හටගන්න තියෙන යම් කිසි විඳීමක් තියෙන ඕන අප හිතුම හෙට දවසේ ඔන්න හට දහවල් කාලය හට දහවල් කාලය අප හිතුමන රසවත් ගීතයක් අහන් අවස්ථාවක් ලැබෙනව කියලා ඒ හෙට දහවසේ වුනත් පින්නතුන යම් කිසි ගීතයක් අහනකොට ඕන සැපවිඳීමක් සුව විඳීමක් ඇතිවනො තමයි නමුත් ඒ ගීතය අවස වෙනත් එක්ට මේ විඳීමට මොකද වෙන්නේ අනනිත්ත ස්මාට පත්වෙනවා ඒ නම් මේ හිත නොදන්නකමට ඒේ තිෙන අ ද්‍යාවට පින්නතුන. අතීතයේ තන්හාාවෙන් වේගෙන් ලොහු බඳන්නේ ඒ අතීත විඳී අනිත්‍යයි කියලා නොදන්න හින්දද නැද්ද. එනම් පිනති්‍රි බලන්න බුදුරජාණන් වහන්සේ අපට ප්‍රශ්නයක් දේශනා කරන්නා එවගේ ප්‍රශ්නයට විසිදුමත් දේශනා කරනවා. යමෙක්ගේ හිතේ සංසිදුර්භාවය නැතිවන්නේ අතීත රූප සබද්ද ගන්දර ශිෂ්පර් සාදරයයාදී ඔස්සේ දුව පෙනැ විදල නම් පින්නේ ලුහ බැදීම නතර වෙනවා ඒවයි අනිත්‍ය ලක්ෂණ මත්කොර ගත්තොත්. ඊළඟට බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත පටිකං කනංචිත්තන් විකම්පිතන් සමාධස්ස පරිපන් හෝ ඒ මකක්ද කියන්නේ. ඒළඟට පිනිතුර අපේ මේ සාන්තභාවය නැතිවෙන්නට ඊළඟට සාන්තභාවයක් ඇති කරගන්නට බලපාන දෙවැනි ප්‍රශ්නය තමයි අනාගතය ප්‍රර්ථනා කරන හිත අනාගතය ප්‍රාර්ථනා කරන හිත හින්දා හිතේ ඇතියනෝ පින්නතුනී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විකම් පිතන් කියල කියන්නේ සැලෙන්න පටන් ගන්නවා හරියට අපි හිතූ රත්්‍යෙච්ච ගලක්කුඩ රත්්‍යච්ච ගලක්කුඩ පින්නතුන මේ මාලුවෙක් අතහරට පස්සේ රත්්‍යච්ච ගලක්කුඩ ඒ මාලවා වේගෙන් සැලෙනවා අ වගේ තමයි අනාගතය ප්‍රාර්ථනා කරන හිත පිනතුරි වේගේ සැලෙනවා එතුර පිින්ර කෙනෙකුට දහසක් ඇතිවෙන්ට පුළුවන් මේේතුකට අපිට අනාගතය ගැන ප්‍රාර්ථනා බලාපරොත්තු ඉලක් ඇතිකරගන්න බැරිති කියලා නෑනෑ කිීම කැටලුවක් නෑ ඉග ගන්න දරුවකුට මයිද්‍යවරය ක ු ගරුුවරේ කෙන් ෝනු කියලේ දහසක් ඇතිරගන්න පුුවන් අප අම කෙනෙකුට තාත්තකෙනකට තරුණු කෙනෙකු මන්ගේ අනාගත ග හපත් ඉලක්කයා බලාපරත්තුවා මේ කාලදිගයක් කද නිවරගන්නවා මේ කාලවෙ දිවාහනයක් ගන්නවකිෙ හෙම බලාපොරොත්තු ඇතිකරගන්නන්න පුළුවන් එහම බලාපොරත්තුව ඇතිකරගත කළ හිතේ සැලීමක් ඇති වෙන්න. ප්‍රශ්න මකන්ද ඒ බලාපොරොත්තුවත් තන්හාවත් ඇැල්බද ගැනීමයි අන්න බලන්න. තන්හා මිශ්ෂිතව අනාගතයම් රූපය සබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ෂයක් ආදරයක් ගැන පින්නතුනිි බලාපොරොත්තු ඇතිවනොත් තමයි වේගෙන් හිත සැලෙන්නේ. හොඳට තේරුම් ගඩපුුවන් රණාවක්ෂය පත් කරන්න පින්නතුන අපි පුංචිකාලි ගිහිල්ල තියෙනවනේදය අධ්‍යාපන චාරිකා පුංචිකාල අධ්‍යාපන චාරිකා ගිහිල තියනවා. සාමන්‍ය අධ්‍යාපන චරිකාවක් යන්නේ අවුරද්ධකර සරයා කවුරද්ධෙට තුළකට පහකට සරයක් වගේන. ඇත්තට මේ අධ්‍යාපන චාරිකාකුවට ඇත්තටම මේ අපට විනෝද ගමනද නැද්ද මේ ඇතර විනෝද ගමනගේ ආලෝත්තෙක්ක ය හෙළියොත්ත එෙක. කතාභහකරමීින්ගේ සිදු කියමින් එහෙමන නටමින් ගයි ඉන්නේේ දවත් දෙක තුනක් ගත කරන්න පුළුවන් කියලා අදහක්තිය නොදර ඇද හම දසක් තියෙනවා. අපි පින්නතුන්ග අහන්නේ දැන්වුණ අධ්‍යාපන චාරිකාව යන්නේ හෙට කියලපි හිතුමු. ඔනේ හෙට උදේ තමයි හතරට නැගිටලා ස්කෝලට යන්ඩෝල. අදරෑ නින්ද ඇයිද අපට. ැනි සමහරෝ යාලුහෙම ඇවිල්ල කියනවා මේ මට එලිවනිකන්න ඉඳ කිය න කියන. චාරිකාව යන්නට, යෙදුණු දවසර කලින් රාත්‍රියයේ ගොඩක් අයට නින්ද යන්න. ඇයි ඒ නිින්ද යන්න ඇතේ. වෙන ද ඇදේ වැටුණු ගම්ම නින්ද යනට දාට පැයක් පෙලි පෙලින් ො නිද දෙයන්න. පෑ දෙකක් පෙරලි පෙලින්ව නිින්ද යන්න. සමහරයට නින්ද ගිහිල්ලබනෑ. පින්නතුන අනාගතය තන්හා මිශ්‍රිතව අරමුණු කිරීම තුළ හිතේ ඇතිවුණු සැලීම නිසයි නින්දනුගේ. අපි දන්ුවනි නින්ද යන්ඩ නම් හිත. සංසිදෙන් ඕෝනන. හිත්ත වේගෙන් ගොඩදාපු මාලුවෙක් වගේ සැලෙනවනම් නින්දට වැටෙන්නෑ අප හිත. එතුකොට බලන්න අධ්‍යාපන චාරිකාව හිට පාන්දර හතරට නැගිටලාන යන්ට තියෙන්නේ. නින්දරි කියියාට පස්සෙ මුකතුමත් වෙන්නේ. හෙට අධ්‍යාපන චාරිකාවට යන්න කලින් බස්සක යිද. මාවදාල යයිද. ඊළඟට අපි මෙහම මෙහම හිල්ලා අරෙහි යනවා මෙහේ යනවා ග සිින්දු කියනවා බලන්න. අර අනාගතය තන්හා මිශ්විතව ආසාාවෙන් කල්පනාක නොද රැත්ත ිහිිරන්නවොද නැද්ද. අනවලන් ආසාවෙන් තන්හාවන් අනාගතයකට මිනිහිකන්න හින්දාමකොද වෙන්නේ. හිත වේගෙන් සැලෙනවා. වේගෙන් සැලනකොටට හිත සංසි දෙන්නේ. එතකට නින්ද යන්නේ නෑ. අන්නේ වගේ පිනිතුර අපි තේරුම් ගණ්ඩෝන. අනාගත ඉලක් ඇති කරගන්න එක හෙට ගමනක් අන්්ඩෝඕන කියල කල්පනා කන්න එක පින්නතුනනි ඒවා මේ ඇත්තර්ම පින්නතුන ගිහි ජීවිතයක් ගත කන්න කෙනෙකට අනිවාරයෙන්ම තියෙන්ටොන සංකල්පන ප්‍රශ්න මකන්ද. ප්‍රශ්නය තමයි පින්නතුනි ඒවට අදීකලෙස තන්හා මිශ්‍රිතව කටයතු කිරීම තුළ හිත වේගෙන් සැලෙනවා. එතකොට මොකද වෙන්නේ අන්න හිතේ සමාහිත භාවය අතුව දහ වෙන. තරුම් ගන්ඩුට ුදුරජාණන් වහන්සේ දශනා කළ පින්නතුනි අතීතන් නාන්වාගමය නපපටි ංකයේ අනාගතන් යදතීතන් පහි නන්තං අපත් තංච අනාගතන් බුදුරජාණන් වහන්සේ දේශනා කනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය අතීතය තන්හාවින් ලොහ බඳන්නේ නෑ ඇඒ අතීතය පන්නතුනි අවසන්වැලි වරයි අතිතය අප පුළුවන් දපු අදළ ගන්න වර්තමානයට අප මුලිම සහිපත් කළේ අතීතය අප අ හැම දෙයක්ම අධදකපු හැම විඳීමක්ම අපි සීපත් කළි ඇතිවෙල වෙනස් සෙලා නැතිවෙලා ගියා එනම් බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා අතීතන්නාන්වාගමීය නප්පටි කංක්‍යනාග තංකයන විදියට අතීතය තන්හාවිල් ලොහ බඳින්නේ නෑ ඇයි අතීතයට අයිතියමක් තියෙනව නම් අනිත්ත සස්භයට පත් වෙලා ඉවරයි ඊළඟට අනාගතය ගැනත් පන්නතුන අනාගතය ගැත් තන්හා මිශ්්‍රිත පාර්ථන ඇති කරගන්න තන්හා මිශ්්‍රිත ප්‍රාර්ථන ඇති කර ගන්නේ තන්හාවින් එතීගය ප්‍රාර්ථන ඇති කරගන්න ඇයි අතීතේතාමත් ඇවිල්ල නැති නිසා අි මේ වර්තමානය පින්නතුන ජීවත්වෙන්නේ එතකොට යම් කිසි කෙනෙක් පින්නතුනි අනාගතය ගැන යහපත් ඉලක් ඇති කළගන්න එක වරදක් නෙවේ නමුත් තන්හා මිශ්විිතව අදී කාසාාවක ඇගෙනල්පනාර වේගෙන් 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 හිත සැලිලා සමමාහිත බාව නැ තියෙනවා බල්ලන්න දැන් සමහර දරු ඉන්නවා සාාමාන පෙල උ සස් පල බාගවට මෝන දෙෙනවා. එ මන දෙෙන් ඉන්න දරු ඉන්නවා. මේ සමහර දරුව මොකද කරන්නේ විබාගේ ිට්ටවෙන්න කිට්ටවෙෙන්න්න හරියට ම සසසුගෙනවා. ඇ හිත වේගෙන් සැලෙනවා. අ හොඳදර ජනවාරරි පෙබ්‍රවාලි වගේ අවුරදවල හොඳට මේ අධ්‍යාපන කටුතු කරගෙන පාඩන් අනගෙන සාාන්තව හිටපු දරුව. ාගගේ ිටුවවෙන්න ිටුවෙන පුදුවම විදර පිතිව සසුම්ගෙනවා. සමහර දරුව පිිතුන් දන්නවානේ සිහිවිකල් වෙනවා. විභාගය කිිට්ටුවෙද. ඇයිඒ තන්හා මිශ්‍රිතව අනාගතය ගැන කල්පනා කිරීම ඒගැන්නේ විභාගය ගැන විභාගයේ සමර්ථයන් ගැන තන්හා මිශ්‍රිත අදීකාසාාවෙන්. මට මේ කරගන්න බැරිවුණොත් මම මේ කොහොමාරි කරගණ්ඩෝන කියලා ඒ කිය අදීක තන්හාාවකින් ආසාවකින් අනාගතය ඔස්සේ හිත දිවීම නිසා ඇත්ති වෙන සැලීම ඒ උද්දච්චේ නිසා මුක්කදවෙන්න පිළිඳුවේ ඒ දරුවට වර්තවාය හරිට පොතක් පතක්කත් බලාගන්නෑ වේගෙන් ගොඩ දක් මාල්වික් වගේ හිත සැෙනවා එහෙනම් පින්නතුන තේරුම් ගණ්ඩෝන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අනාගතය පින්නතුරිඉතා මැවිල්ල නෑ.ඒ නිසා අප අනාගතය ගැන හිතල කලබල වුණනා කියල වෙන යාහපතක් නෑ බුදුරජාණන් වහන්සේය බරණ සත්‍ය වගේ සූත්‍රල දේශනා කරන්න පිතුන හෙට දවසත් අවිනිශ්චිතයි කියලා ට අප ජීවත් එන්නත් පුළුවක් ීවත් නොවෙෙන්න්නත් පුළුවන්. එතිකොට ඒගේ අවිනි්චිත අනාගතයන්ගැන හිතහිත තන්හාාවන් අපි වර්තමානයේ නොසන්සුම්වින එක හරීම අප පරාධන්ත නැත්ත නේ දෙහෙනම් විදර්ශනා මානසිකත්වය මුහු කළ අදහස්සකින් අනාගති ලක්ක දිහා බලා එත්තකොට මොකද වෙන්නේ හිත නොසන්සුන් වෙන්න සංසි දෙනවා හරි අපි ළඟට බලුම් පින්නතුනී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්ගෙන කාරණාව යම් කිසි කෙනෙක්ගේ පින්නතුනි මේ හිතේ සමාහිතභාවයට වදුරක් තමයි ලීනන් චිත්තන් කෝසජ්්‍යානුපතිතන් සමාධිස්්‍ය පරිපන්ත බුදුරජාණන් වහන්ේ දේශනා කරද යමෙක්ග හිතේ යහපත් දේවල් කෙරෙහි කුසල කර්ම කෙරෙහි ලීනොත්වයක් තියෙනවනම් ලීන භාවේ කියල කියන්නේ මෙතරදි මැලිකම. අන්නේ මේ යහපත් දේවල් වෙනුවෙන් කළයුතු දේවල් වෙනුවෙන් උදාශීනකමක් පසු බැසීමක් හිතේ තියෙනවනම් අන්නේ හිත කුසීත භාවයෙහි බැසගන්නවා. එ කුසීත භාවයෙහි බැසගත්තට පස්සේ මුොකොද වෙන්නේ තියන සමාහිත භාව නැතිවෙන විතරක්නවේ කිසිම කාර්යක ඒ හිත යොදවන්න බැඩිතත්යක පත්වෙනවා පින්නතුන මේ ඇත්තට ඒක මේ බොහෝයට තියන ගැටලුවක් බලන් ඉගෙන ගාන සමහර දරුවන්ට පවා හිමයි මේ දන්නවා පොත් පාඩන් කරන්නඩෝඕන මේ අමතාත්ත විත අනන් තප ප්‍රමාණු දුක්කලින් අමතාත් ගොඩ ගන්නන්නේ මං විතරයි ඊළඟට පාසලේ ගොරුවරු මංගල ගොඩක් බලාපොරතු තිය ඉන්නවා අපේ ඥාතීන්ට දැන් විවාගේ අසමත් වනොත් කොහොමද අඩු ප්‍රත්ඵල ලැබූත් මූුණ දෙන්නේ මේ හැමදයාම දන්නවා ඉගෙන ගන්න එක කළියුත්තක් කියලා දන්නවත් තේරෙනවා නමුත් බලන්න සමහර දරුවන්ට මොකද වෙන්නේ පොත්ත මතක් වෙද්්‍යම නිදිමත වගේවා හිත ලීනත්තයට වැටෙනවා මැලිභාවට වැටෙනවා. ඊළඟට ඒ මැලිභාවේ තුළ අනේ බෑ අනනි බෑ කියලවගේ කල්පනාවෙන මිනිහි කිරීම තුළ මොකද වෙන්න හිත කුසිත භාවය වැදගන්නවා මකම්මැලිකමක වැදගන්නවා බැගන්නවා. එතුට ඇඳම්වට වැටෙනවා මේසි නිදියනවා අන්නේ වගේ ඒ වැඩිහිටියයගේ පවා පින්නතු තිර ලක්ෂණය සමහර යහපත් දේවල්න දැන් අපිතු ගැ මෙහම ධර්මමාර්ගය පැත්තෙන් ගත්තොත් දැන් සමහරයට බණ අහන්ඩෝනි කියලා මතක් වෙනවා හැබැයි කම්මලිකමක් කෙනවා සමහරයට භාවනා කරන් ඕන කියල මතක් වෙන හැබැයි කම්මලිකෙනවා සමහරයට පෝඩ සිිල් සමාදන් වන්න ඩෝන කියල මතක් එෙනවා හැබැ කම්මලිකමෙනවා ඒවගේ සමහරයට ධර්ම මනසිකාර පවත් අන්් ඕෝන කියලා මතක් වෙන හැබැ ධර්මනසිකාර පවත් තන කම්මලි කොත් අප මේක නැතිරගන්නන්නේ කොහොමි මේක පුුදුමාකාර මේ වුවදුරක් පරිපන්තයක් අපේ මේ සමාහිත භාවයටත් අපේ ලෞගක ජීතව අප පින්නත්හයගේ මේ ඉදිරිට අර්ගෙන අන්ඩ කම්මලිකම කම්මෙලිකා මනු ඉස්සරාටිගේ කුසිහිත භවග පින්නතුී මේ බුදුරජාන් වහන්ස දේශනා කරන හරි ලස්සන සූත්‍රයක් තියෙනු බික්ුණු පස්සේ කියලා මේ සූත්‍රය පිනතුරු බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මේ යම් කිසි ්‍රාවකය කොන්න සමාහිතභාවයක් ඇතිකරගන්නට අපි ආනාපාන සති වගේ භාාව පුරුදු පුහණ කරනව කියලා. මෛත්‍රී හරිවෙඩ පුළුවන්. එමත්තන් ඔය කායනු පස්සනාවගේ සති පට්ටහන භාවනාව කරවෙන්න පුළුවන්. අන්නම භාාවනාව කරගෙන අද බුදුරජාණන් වහන්ේ දේශනා කරන පින්න්නතුන, කෙනෙක්ගෙහිත බාහිරමුව වල විසිරෙන්ඩ පුළුව. බාහිරාරමුුවල විශ්‍රණක කියෙන් අප ැරිස් සෙල්ල සිහිපත් කළේ අතීත්‍ර රූප සබ්ද ගන්දරසිස් පර්සාදිී ඔස්සේ දනවා. අනාගතය ප්‍රාර්ථනා සහකතව දුවනවා අන්නේ වගේ බුදුපියාණන් වහන්ේ දේශනා කන සමහරයගේ හිත බාහිර අර්මෝසය දුවනවා. එක හිතර ලොකු වෙහෙසක් දැමි භාවනා කරගෙන අනතරේ ඇතින ප්‍රශ්ණයක්ම. ඊළකට බදුරජාණන් වහන්ේ දේශනා කන සමහරයට ලොකු හසක් ඇතිවෙනවා නි කය දැවෙනවාගේ කයි අපපහසස්තා ඇතිවෙනවා. ඒළට දේශනා කන බුදුරජාණන් වහන්සේ සමහරයට පින්නතුු ඇතිවෙනවා අපි මේ කතා කරන දේ මොකද ලී නත්තය ඇතිවර කන්නේ. ඇතිනවා මැලි භාවවය භාවනා කරගෙන යන්න කම් මැලිකමක්ක තිෙනවා එපාවෙනවා බුදුරජාණන් වහන්සේතනති දේශනා කන්න පින්නත්තු එතකොට ඒ කාර්ය ඒආකාරයෙන්ම කරගෙන යන්න හොඳනෑ දැන් අප තේරෙනව නන් හිතත් විසිරෙනව වැඩි ඒළඟට ඇකටත් හරී අමාාවර කය දැවෙනවාගේ ඒළඟට පින්නතුනී මේ හරි කම්මැලි බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා ඒකට විසදුමක් විදියට ප්‍රසාධනීය නිමිත්තක හිත පිහිටුවන්න කියනවා මේ අප ගෙන ගන්න දරයුගරනත් ගඩක් වැදගත් කාරණක් මේ හිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදි විශේෂයෙන් භාවනා කරන යට දේශනා කරන්නේ ප්‍රසාධනය නිමිත්තක එ ප්‍රසාදය එ ප්‍රසාදය ඇතිකරවන අරමුණක හිත පිහිටුවනව කියන්න පින්නතුනි දැ බලන්න සමහරයට මේ ලෝකයේ ප්‍රසාදය එල්වන ප්‍රබල අරමුණක් නිමිත් තම අපේ තතාගත බදුරජාණ වහන්ස බුදුරජාණන් වහන්සේ මතක්කෙනට මෙවට පුද්දුවම ප්‍රමෝධයක් ඇතිව හිතේ. හිතර පුදුව ප්‍රීතියක් ඇතිවෙනවා. ඉලාට එයාට පුදුමාකාර මේ සැහල්ල භවයක් ඇතුනු ුදුරජාණන් වහන්සේ කට කල්පනා කරන්තේ ගන් තලදා වහන්සේ ළඟට ගියා වගේ ස්ර්ණමානි සෑරජාණන් වහන්ස ළඟට ගියට වගේ වගේ සමහරයට බුදුරජාණන් වහන්සේ මතක්කරද්ද ප්‍රමෝදයක් ඉල්ලට ප්‍රීතියක් ඊළන්න සැහැල්ල භාවයක් යට පස්සද්ධයක් ඊළඟට සැපයක් ඊළඟට පිනතුනි සමාහිත භාවයක් ඇතිකෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කන්නවා. භාවනාවක් කරගෙන යද්දී හිත විසිරෙනව නම් ඇඟ ටමාරුුණම් කය දැවෙනවනම් ඊළඟට කම්මලිකමක් කෙනවනම්. එයා ඒ අරමුණෙන් හිත අරගෙන ප්‍රසාධනය නිමිත්තක් විදිට යාටඉන්නේ. තතායගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කල්ලා. ප්‍රබෝධමත්රගෙන ප්‍රීති මත්කරගෙන සැපවත් කරගෙන සැහැල්ලු කරගෙන සමාහිත කරගෙන ආපහුුවර භාන ආර්මුණටෙන්න්ඩෝඕන. එතකොට හිතේ විසරණ ගතියත් නැතිවෙලා හිතේ කම්මලිකමන් නැතිවෙලා ඊළඟට පින්නතුනි කය දැවන ගතියත් නැතිවෙලා. අ්‍ය වගේ කෙනෙකුට පින්නතුනි ප්‍රසාධනය නිමිත්තා ප්‍රසාධනය අරමුණ ආයම හා සංගරත් මේන සමහරයට සාරපපුත්ත මහරතන් වහන්සේ ගන කතාකරදදි කල්පනා කරදදි ආනන්ද මහරහතන් වහන්සේගන කල්පනා කරදි පුදු මාර ප්‍රීතියක් ප්‍රමෝදයක් සැපයක් සැහැල්ලුවක් සමාහිත භාවයක් ඇතියවා එතකොට එයා කරන්න ඕනේ ආරය මහා සංගරත්න සඟගුණමිනෙහි කරන්න ඕන. එතකොට එයාගිහි තරවගේ සමාහිත භාවයට පත්වනාට පස්සේ ආපහු භාව නාර්මට යන්න ඕන දැ බල ඉගෙන ගන්න දරුවක් ගත්තට පස්සේ දැන්ගේ ඉගෙන ගන්න දරුව පහැතුනක් පාඩන් කරන්න කියෙලොන්න මේසේ ඉස්සරහ පුටේ වාඩුවෙනවා ැ පොත බලාගෙන ඇති මොකද වෙන්නේ බලන්න පින්නතුන මේ මේ දරුවට ඔන්න දැන්ගෙනෝ කම්මැලිකංගෙනවා එඟටත්ිකංගමාරුය අමාරිය වගේ දැන් ජංගම තුරකත්තනයේ අපි හිතුමූ යම් කිසි සිනමාවක් හරි නැත්තං සංගීත සන්තර්සනයක් හරිැ ජංගම දුරකත්තනය බලන වෙලා දරුවට පැ දෙකතුනක් යනවත් දැනෙන්න ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලද්දිී පැත්තු නක්ග්‍යාව දැනන්නේ හැබැදැන් පොත ලද්දිී විනාඩිය කියන්නේෙත් පැයක් ව එක කියන්නේ අර කම්මැලිකම නිසා හිත විසිරෙන කම නිසා ඊළඟට පින්නතුනී ඇඟට අමාරු කන්දයනවා ඒ වගේ දරුවකරුත් පින්නවතුන අපිතු දැන් බදුරජාණන් වහන්සිකන සද්ධාවතන දරුවක් නම් බුදුරජාණන් වහන්සේකට කල්පනා කරන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේම දුන විසඳමක්. එහෙමනත්තන්නේඒ දරුවා පරිත්‍යාග ශීලි ධර්මයක් නම් ඒ දරුවට තමන් ගැන පින අපේ හිත අපි හැම තිස්සව තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න වැඩකාහරිී හෙමනැත්ම් මේ ප්‍රතිපත්ති මාර්ගය කහරි පින්නතුන අරගෙන අන්ඩ නම් හිතේ තියෙනුන ප්‍රමෝදයක් තියෙන් ඕන හිතේ තියෙන ඕන සතුටක් තියෙන් දඕ ඒ ප්‍රමෝදය ඒ සතුට ඒ සැහැල්ලුව ප්‍රීතිය පින්න්නතුනි අපි ඒ අදාළ ක්‍රියාවවෙෙ යොද වන හැබැ කම්මලි කමඇතුවුණොත් කුසිීත කමඇතුුණු අරතිය ඇතිවුණොත් මොකද වෙන්නේ හරියටන මේ බිමගාපු මටිගුලිය වගේ එහට ඉසරහර යන්නෑ ජීවිතේ. ඒ නිසා පින්ඩතුන මේ උපක්්‍රම පාවිච්චි කර්ඩ ඕන හිත කියන උප්ප කරණය පින්නතුන. අරප පින්ඩතුන්න මත ඇති අරාපි පුංචි කාල පාවිච්චි කලා මට නම මේ ලෑම තක් එන්නහ අපට මේ ඒක පින්නතුන අ වර්ණ විවිධවර්ණ එකතුවෙච්ච කැටයක් ඒ. ඒ විවිධ වර්ණ එකතුවෙච්චයි කැටය සමහර දක්ෂ අය ඉන්නවා මේ. පැත්තර කරකාවල මේ පැත්තර කරකාලා අර පැත්තර කඩල මේ පැත්තර කඩලා හතර පැත්තට එක සමාන වර්ණගන්නවා අපි උප කරන නම මතක නෑේලාට අන්න ඒක පින්නතුන අපේ හිත වගේ අපේ හිත කියන එකත් ඔහේ තියන් හිටියට මේක යහප දක් කරගන්න බෑ මේකත් පින්නතුන අර විදිර කල්පනා කල මේ විදිර කල්පනා කළ අර පත්තර කඩල මේ පැත්තර කර ගැනෙන අපි දක්ෂවෙඩෝන හිත සන්හෝසින්තියාගන්න හිත සන්තෝසින්තියාගන්න හිත ප්‍රමුදිිතව තියාගන්න හිත ප්‍රබෝධමත්ත තියාගන්න අපි දක්ෂයක්ෙන්න්ඩ ඕන. අ අර සෙල්ලම් උපකරණය කරකාවල පෙරලලා අර යහපත් විදියට නිවැරදි විදිහර සහස් කරගන්න වගේ පිණිට අපි ඔහේ ඉන්නතුව මේ හිත ධර්මානුකුළුව හදල්ල පෙරල අර පැත්‍රනවල මේ පැතරනවල හම හදාගනන්න උපකරණයක් වගේ ධර්මයක් මේ හිත කියන්නේ එතකොටට අර යමෙකුගේ තියෙන සමාහිත භාවය නැතිවෙමින් උපදින්නට තියෙනහ සමාහිත භාවයකට බාදාකරවිින් මේ කම්මැලිකම කියන එක හානිකන්න ඕ නම් අනිවාර්ම මෙතන පින්නතුනි ප්‍රමෝදය හදන්ඩෝන ප්‍රීතිය හදන් ඩඕන ත පුබුදුවල ගන්න ඕන අනි පුබුදුවල ගන්න තම බදුජාණ වහන්සේ දේශනා කරන්නේ. ප්‍රසාදනිය නිිත්තක හිත පිහිටුවන් බුදුරජාණන් වහන්ස ගෙන කල්පනා කරන්න ධර්මයගෙන කල්පනා කරන්න සංගරත්ය ගෙන කල්පනා කරන්න පරිත්‍යාගයන් ගැෙන කල්පනා කරන්න සීලේගෙන කල්පනා කරන්න. එතකොට පින්නතුනි හිත ප්‍රබෝධමත් වෙලා ප්‍රීතිමත් වෙලා සැප සහගත වෙලා සැහැල්ලු වෙලා සමාහිත වෙලා පින්නතුනි ආපුුවරපේ කරගෙන ආපු ක්‍රියාකාරකමට යෝග්‍ය තත්යකට පත්ව වවා බුදුරාණ වහන්සේිගෙන ලස්සනු පමවදෙනවා පිනතුනි ඇතර බුදුරජාණන් වහන්සේ මේ සිදු කල දේශනාවට අට්ට කතා වෙලස්සරු පමක් දෙනවා පෙන්නතුන ඉස්සර කාලෙ උක් පැණි ලබාගන්න උක්ගස්වලින් පැණි ලබාගන්න යන්ත්‍රවට දානවා ඒ කාලෙ තිබුණ උක්මඩින යන්ත්‍ර තිබා යන්ත්‍රවට දැම්බට පස්සේ උක්්දඩු තැලෙලා පොඩි වෙලා උක් පැණික පැත්තක යනවා රොඩුටි පැත්තක ැ ඉතින් මේ උක් පැණිගන්න යන්ත්‍රාගාරයකට උක්දඩු අධින පුරුෂයකන්නවා මේ පුරුෂයමකද කරන්නේ උදේ ඉඳලා එකදිගට උක් දඩු බැඳගෙන විටි වශයෙන් බැඳගෙන කරෙන් අදිනව යන්ත්‍රාගාරයට මෙ අට දවල් වෙද්දි මොකද වෙන්නේ කය දැවෙනවා කයට හරි යමාරී වහන්සේ වැඩ කරල වැඩ කරලා ඉල්න්නට හරි කම් මැලි එතකොට මෙයාගේ හිත හරි නොසන්සුන් බාහිර අරම්ුණල විස්සරෙනවා කොට මෙයා මොකද කරන්නන්නේ අට් කකාතාාව තියෙනවා පින්නතුන මෙයා කරන වැඩේ නතරගන්නවා. ඒ මහන්සිය එ ඒ කම්මැලිකාමයක් එහිතේ විසිරීම එක් මෙයාර වැඩේ කරගෙන යන්න. මෙයා කරන්න ඒ වැඩේ නතර කන්න උක්දඩු යන්ත්‍රාගාරයට අධනක නතරගන්නවා නතර කරල මොකද කරන්නේ කිත්තුව මේ ආසනයක වාඩිෙනවා. ලී කොටේ හරි වාඩිල මොකද කරන්නේ පන්නතුනී මේ උක්දන්්ඩක් කරගන්නවා උක් දන්ඩක් කරගෙන මෙයා හොඳට රස කර කර අනු බව කන්නවා. එතකොට අන උක්දන්්ඩේ රස පැනි රස දිවට දැනන්න දැනන්න මොකති දෙන්න මෙයාගේ මුලු කයම ප්‍රමුතිිත වෙනවා. අ බල මෙයාගේ හිතයි කය දෙකම ප්‍රබෝධමත් වෙනවා පින වෙනවා එතකොට අර කම්මලිකම පහවෙෙන යනවා. ඊළගන මොකොද වෙන්නේ මෙයාගේ හිතේ විසරන ගතතියද දැන් රහ හිල්ලේ විසිරණ ගතියත් දැ පාවලක හිල්ලවා. ඊළඟට අර කායිකව තිබබ අපහසුතා දැවෙන ගත්තියන් දැන් හැර යාමුකත කරන්නේ ක් දඩ හොද රස්ස කර රනු බව කරලා ඉට පස්සමකදේන ආපහු උක් දඩු අදින්ට ඒ ක්‍රියාටි ඔබෙනවා අන්නේ වගේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාහිත භාවය ඇතිකරගන්නට උත්සාහ කරද්ද යහපත් කාරයක පින්නතුන අපි හිත යොමු කරන්න උත්හ කරද්ද කම් මැලිකම උදාශීනකම කුසිීතකම්ම මැටිකොඩ වගේ එම තැන ඉන්න ගතියක් මනසේ ඇති වුුණොත්. අන්නේ නැතිරන්න ප්‍රහධද ඇතිරගන්නවන ප්‍රති ති කර ගන්නන පස්සද ඇතිකර ගන්න. අන්නේ සඳහා පසාධනීය නිමිත්තක ප්‍රසාදය එලවන ඇති කරවන අරමුණක හිත පිහිටුවන්ඩඕන. පිහිටුවල පින්න තුනේ හිතයකය පිනවගෙන ආපහු අර තමන්ගේ ඒ භාවනායෝගයට හරි නැත්තන්නේ යහපත් කාරයට හිත යොම් කර් ඕ. ඔකට ධර්මය තුළ කියන්නේ පනිධාන භාවනා කියලා පනිධාන භාවනා කියලා ඒළකට පින්නතින බලන්න බදුරජාණන් වහස දේශනා කරනවා අති පග්ගහිතන් චිත්තන් උද්දච්ානු පතිතන් සමාධිශ්‍ය පරිපන්ත ඒලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමහරයට පින්නතුන මේ හිතේ තියන සමාධය සංසිදුරගතිය නැතිවෙන ප්‍රබල හේතුවක් කියනවා මේ යම්කිසි කුසල කර්මයක් යහපත් කාර්යක් කරන්නට යොමුවෙද්දි අධික වීරයක් ගැනීම යැ හිත මේ ඕනනොඩාදැඩි කරගන්නවා කයටත් අපහසුවත්තැම් බලන දැ පිළිතුම් දැක ඇති මැරතන් මැරතන් තරග දැක ලඇති ඔය මැරතන් තරගයක පින්නති අපි එතමු ම දදාහරි හෙම යම් කිසි දුරක් දුවන්තයේවා කියලා මැරැතන් තරඟවල දුවලා පුරුදුපුහුණු අත්දැකීම් බහුල කෙනෙක් කවදාවත් ආරම්භයන ලම වේගෙන් දුවන්නේ නෑන පින්නතුනිි. එයාල යාලගේ වීරය සමුතුලිත කරගන්නවා. එලා හරිීම හෙමින් තමයි ගන පටන් ගන්නේ සාමාන්‍ය වීරයකින් පටන් ගන්නේ. හැබැයි යාලා අවශ්‍ය අවශ්‍ය තැන්වලදි වීර්ය අඩු වැඩි කරමින් අවසානදි මකද වෙන්නේ. අවසානති පින්නතුනිි ජයක්‍රහණය කරයනවා. අන්නේ වගේ පින්නතුනි, අප මේ අපි භාවනාව කරනකරදැම් නාපනසති භාවට ච්චන කින්නවා කියලා ඒ ආනාපාන භාවනාවට පවා හිතා අර්ගෙන අන්තේ පින්වන අප හොන්තර තේරුම් ග්ඩෝන ත සැහල්ලුව ෙන් ඕෝන හිත සැහැල්ලුව තියා ගන්නඩ න ගැන වීර්ය මුරුදුව පාවිච්චි කරන්න ඕනෑ. වීර කියන එක මුරුදුව පාවිච්චි කරන්න ඕට ැඩිව ගඩ හොඳනෑ දැ බලන්න දැන් අපි දන්න වෛලීනය කිය වා්‍ය භාණ්ඩයගත්තම වෛලීනයේ තියනවා එකාතකින් කම්බි කම්බිටික මනාව පින්න්නතුනි හසරුවන් ෝන. අනත් තතෙන් අපි සාමාන්‍යය කන බෝ එක කියලනෙ අ දණඩක් වගේ තියෙන අලුව කියම් අලුව කියලත් කියන ොද කොහෙද. ඉතින් අන්න ඒ බෝ එක පින්න්නතුනි අනිත් අතෙන් අ කම්බිවුඩ අර්ගෙන අන්න ඕන. ඉති මේ වෛලීනය කෙන වාධ්‍යබාණ්ඩය හොඳට මේ වාදනය කරලා තියෙනය, ඇගිලිටික බොෝම මේ නිවැරදි වර්ගෙන අනෝ විතරක් නෙවෙයි ඒ අලුව කියන එක ඒ බෝය එක කියන එක පින්නතුනි හරිම මුරුදුව තමයි කම්පියුඩ අරගෙන යන්නේ ැබැයි ඕගෙන නොදැන්න කෙනෙක්ම මොද කරන්නේ අර අලුව උඩ අලුව පින්නතුනි අ බෝයක පින්නතුනි අර වෛලන කම්බි මතතියලා තද කරනවා එතුකට හරිම අමිහිරි හඩක් ඇහන්නේ. එතුට අන්න්‍යෝගේ වාද්‍ය භාණ්ඩයක් වුණත් පින්නතුනි භාවිතා කරන්නදී තිය සෝන සාමීන් වහන්සේර බුදුරජාණන් වහන්සේ අ වීනා කුපමාව ර සහිපත් කළ ගන්නේ වගේ අපි මේ ප්‍රතිපත්තියකුුණත් නිරෙද්දී හැම තිස්සම අපේ වීරය ප්‍රතිපත්තියට හානිවනි විද දැඩිරගන්න හොඳන සමහරයි අපට හමිලතු භාවනාවට ගා පස ශරීරෙත් ගල් කරගන්නවා එහෙම බෑ හැම තිස්ස භාවනාවකට ගාට පස අප හිතයි කය අප සානක ිලක්ෙන් ෝන කිය එහෙම අන පෝඩක් බලන්න මේක අපේ භාවනා කරන්න පින්න තුන් එහම පොඩ කල්පනා කළ බලන්ඩ භභාවනාවලට කියාට පස්සේ සැහැල්ලුවෙන් ද පරයන්කිට යන්න කියලා. ඉතින් අනගේ වීර සමුතුලිත කර කන්නඩ ඕන. සමුතුලිත ගරගත් නැත්ත උද්දච්චටයනවා එ වීර ධිකුණුත් හිතම සොසුම් වෙනවා. එ සමාහිත භාවයට හානියක්. ඒලක පින්නතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බින්තන් චිත්තන් රාහනුපතිතන් සමාධශ්‍ය පරිපන්තු. බුදුරජාණන් වහසේ දේශනා කරනවා මේ බාහි අරමුණෝස්සේ යමෙගේ හිත බහුලව විසිරයෑම මුල් කරගෙන රාගයට වැටෙන් පුළුව. ඒකත් කතා කරන්න ුවට කාරනාලක ගැන පිනතුනි දැන්. අපි දන්ව රාගය ඇතිවෙනවා රූප දැ පුරුසයාට ස්ත්‍රියගේ රූපය, බ්දය ගන්ධය, රසය පහස, දිය හේතු වෙලා රාගේපතිනවා ඉස්ත්‍රයට පුරුෂයයාගේ රූප සද්ද ගන්දර ශි්පර් සාධිාරුණ කළ රාග්‍ය පපතිනවා එතකොට අන්න එහෙම යමෙක්ගේ හිත ඒ බාහිර ස්ත්‍රී රූපයක සබද්දයක ගන්ධයක රසේක පහසකාරි පුරස රූප සද්ද ගන්දර ශිෂ්පර්ස පහසේක හරි විශරිී විශරි විශර යනකොට පින්නතුන යාගේ රාගහිත එන්න එ එ එ එන්න වර්ධරි වෙන පටන්ගනවා රාගය වැඩෙන් වැඩෙන්න්න වැඩෙන්න්න මකදන්න අට සමාහිත භාවය අහි අසමාහිත භාවය තමයි උදාාවන්නේ ඒ නිසා පිනතිි පොඩ්ඩක් කල්පනා කළ බලන්ඩ ඕන මේ රාගය හටගැනීම තුළ තමන්ගේ සාන්ත බව තමන්ට අහිවෙලා තියෙනද කියලා එහෙනන්ගේ රාගය දුළු කරන්න ඕනෑ පිනතිි බලන්න ශරීරයට අසනී පැත්ති වනාම අපි බේත්තරන්ගේ අසරීප දුරු ගන්නානේ අන්න වගේ තමයි කෙලෙස් කිය රෝග තර රාගය කර කලේසියගේ කෙස් රෝගගේ හටගත්තමවි බෙත කරන්න ඕනෑ ප්‍රබලම බේතක් විතර බදුජාණන් වහස දේනා කළලති අසුභ භාවනාව ඇති අසුභ භාවාව කරන්න අපහසුනා හඩුභ ාන පිතුමේ රාග හිතේති ආදීනවයවත් මෙනිහි කරන්් නේ කියන්නේ පින්නතුරමි ඕනම අකුසලයා රාග හිතක්වේවා වෙනත් අකුසලයක් හෝවේවා අපි අරගෙන යන්න පින්නතුනි මහා භයානක අඳුරු අනාගතයකට අපි හොන්ද එකක තේරුම්ග්ඩ ඕනේ කියන්නේෙද මෙහෙම හිතමු ඕන යම් කෙසි පුරුෂයක් ගමනක්යන්න පිටත්වෙනවා මෙයට හමනෝ වනන්ත්‍රයක් මැතින් ගමන යන්න මෙයා මේ වනාන්තරයේ දකින අඩි පාරක් මේ අඩිපාර්දික මෙයා මේ ගමන යනවා හැබැයි මේ අඩිපාර මේ මිනිස්සු හදපු අඩිපාරක් නෙවෙයි වන සතුන්ම ඌරන්සාවුම්ුවන් වගේ සතුන් ගිහිල්ලම හැදිත් අඩිපාර මේ ගැන දන්න අප ිතු මේ සත්තුමර පුදගලය වැද් හිමිව යාලා මොකද කරන්නේ මේ මාර්ගයේ එක තැනක බොරු වලක් කපලා ඒ බොරු වල උඩ දෙරපු ලී දාලා සාමාන්‍යවි වියලි කොළවලින් වහල තියෙන්න්නේ එතකොට මොකොද වෙන්නේ මේ පාරතියනව කියලා දිගට මේ පාරිදිගේ සත්තු දුවගෙනයක්ත් දෙමකොද වෙන්නේ අර බොරු වල්ල උඩ තියන දෙරපු අතු ඉතිකඩාගෙන බොරුුවල්ට වැටන ගොඩඉන්න බෑ මාරාන්තික දුකට පත්වෙනවා එතකොට මේ පාරිතම යාර පුරුසියදැයි න්න මෙ අ දන්නේ බොරුවලක් තියෙන ඉස්සරහ කියලා මේ අයිති අනේ හොඳයි පාර කියගෙන ඉස්සරහට යන හැබැයි මොකද වෙන්නේ එක දිගේ එක දිගට ගියත් මමුකද වෙන්නේ අර බොරුවලට එයා ඇදිකෙන වැට මාරාන්තික දුකට පත්වනවා බේරගන්න කෙක්න අන්නේ වගේ තමයි පින්නතුනී අපි මේ සතති පිළිගණ්ඩ ෝන රාගේ ඔස්සේ යමෙක් දිගින් දිකට දිගින් දිකට දිගින් දිගට දිගින් දිගට ස්රාට ියොත් එක තැනක් තියෙනවා ය වැටනෝ මහාගා දෙකට ඒ අගදට වඩට පස්සේ පින්නතුනි මේ කාලන් ගොඩට එන්ට පුළුවන් බදුරජාණන් වහන්සේ ධර්මී තියෙන නිසා කොහොම ත්සාහ කරලා පිනතුන හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධරමය නැති කෙනෙකින්න කෙනෙතුමු ඒයානන් ලේසින් ගොඩ රුම් පි ගොඩන්න බැහැ. ධරමය දන්න කෙනෙ ගොට. එන ෙරාගේ හිතෝස්සේ දිගින් දිකට දිගින්දිකට දිගින්දිකට හිරාගේ බලත්ම වෙලා බලවත් වැරදිවෙන මට්ටමකට ත්තනවකෙන බොර වල වැටනවගේ රසේ වලින් ගොඩ න්නමාරයි. ධර්මය දන්න ගෙන් බොඩන. එනිසා පින්ඩතුනී මොකද එදාට තමන්ට තමන් විතරයි. තමගේ දරවත්නය තම වෙනුවෙන් මගේ අම්ම තාත්තනය තමගේ සාවාම භරයාවන දැ මේ වර්තමාන කාල ොකු ප්‍රශ්යයක් න්න කාමත්‍ය චාය කෙනක එතු වොට සමහර පව් විතින්නේ කියැන්නේ. මොකද රාගේය කෙනෙක අපි හදාගන්න එකක්නවේ ැ රාගේෙ හැදෙන්ඩ හැදෙන්ඩ කියලම පාර්ථනා කරනව පාර්ථනා කරන්නේ ඇර සංසාර පුරුද්ධට සංසාරගත සිතිවිලි පරම්පරාහතු වෙලා සමහර ස්ත්‍රී ශරීර දකිද සහර පුරුසරීර දකිද රාගහිත උපදිනවාඊට පස්ස එක වැඩෙනවා එහෙම වෙන්නේ එතිකොට දැන් යම්කිසි කෙනෙක් මේ ලෝකඉන්නව නම් එහෙම විවාජීවිතයක් ගත කනවා හැබැයි යම්කි ස්ත්‍රියක් කර පුරුෂයග හරරි ාග හිතක් ඇතිවල දැන්නේ රාගෙහිත ස්සේම දැන් කාමිත්‍යාචරය යදම නවකි හිතු මි රහට අපි අ බොරු වලකට වැටෙනව කියලා අපිසි හිපත් කලෝ ඕක කාමිත්‍යාචරයේ දීමත් ආදීනමයත් තියෙන නමුත් යයාම්කිසි දවසක ඕක සමාජගත්තන තමන්ගේ භාරයදනගත් තමන්ගේ සාමයා දැනගත්තව මන්ගේ දූල පුතාල දැනගත්තත් අමතාත දැනගත්තත්. එක්කෙනෙක්කත් තමන් වෙනුවෙන් කතා කරන එකක් නෑ ඒක පිගන්නි පින ට ඒ තැම මේ ලෝකස්ු භාව ජීවිත අදක මෙතන. තමන්ට වැරදුන අවස්ථාවට ඇත්තටම තමන් දන්නව ඇත්තටම ඒ වරද මොනතරන් අසරනකමකරට උනේ කියලා එත් කවුරුවත් හිටියදළඟ හදේශයෙන් කෙනෙකුට ඔය ඉතා ගුණ යහපත් කෙනෙක් ළඟින් නැති මම මේ වෙලාගත්ත එක් න්නවගෙන නමුත් බහුතරයකට පින් තුන වැරදුරු තැම කවුරුවත්නෑ කොවුන් කරනම දානවා එතකොට මේ රාගය කියන අන්නේ වගේ වේදනාකාරී තැවිලි දැවිලි පිච්චිලි සහගත අනාගතයකට අපි අරගෙනයන අකුසලයා එතකොට අපේ සමාහිත භාවට මොකද වෙන්නේ සංසිදීමට මොකද වෙන්නේ අනාගත යහපතර මොකද වෙන්නේ ඒ නිසා පින්නතුන මේ රාගය කියන එක මේ රාගේ ආදීනවකැන කල්පනා කර කර රාගේ දුළ කරන්න හේතන අසුභ භාවනාදී පුරුදු කරර පන්නතු අමාරුවෙන් හරි දුරු කරන්න වෑයම් කරන්න උත්සා කරන්න. රාගෙන් තොර උනු විරාගී හිතක තියන සානයකන කල්පනා කර සංසි දර්භාවගැන කල්පනා කරන්න සමාහිත භාවගැෙන කල්පනා කරන්න රගේ දුරුවනට හේතුනු බන දහම්මහඩ ති ඊලං කාරනාව ඉර්වාාසි පිඩතුන අපේ කාල වෙලාවික්ම යන නිසා අපි මේ කාරණාව කෙටියෙන් හිපත් කරන්නේ අපන්තන් චිත්තන් ්‍යාපාදානු පතිතන් සමාධිශ්‍ය පරිපන්තව අපි බුදුරජාණන් වහන්සේ දේශනාක ඊීළඟට යම් කිසිෙනගේ හිතේ ව්‍යාපාදය බහුල වටගන්න තිත් තියරෙන ඒක සමාධී නැතිවන්න හේතුවක් සමාහිත භාව ඇතිවන්න හේතුවාක්. ව්‍යාපාද සහගත හැඟීම. ඉතින් ළම කායෙ ර අදකීමම තියරුණ තරුණ කාලෙ රද්දකීමත් තියරුණනෑ තරාගේපු මොහොතක් මතක් කලොත්හෙම ඒ තරහත් එ ව්‍යාපාදත් එක්කේ ගැටීමත් එක්කේ ඇති වෙන දැවෙන ගතය පිච්ච තතිය නොසසුන් ගතය කෑ ගැහෙන ගතිය බා්ඩ පොළොවෙ ගැසෙන ගතිය න්න තමන් ගහගන්න ගති එහමනි සමහරට තරාගේයාම තන්ට ගාහගන්න සමාර පොඩිලමයින්නවා ඔය අම්මල තාත්තලෙම සමාසෙල්ලම්බඩු හම අරන්දුන් නැතිුණනාාම එහෙම අරත් ඒ දරුවා අකමති දෙයක් වෙනකොට ඔොළුව බිත්තියේ ගා ගහඩනවා බිම පෙරලි පෙරලියන්නවා ගැන ඒ දරුවගේ ව්‍යාපාදය ක්‍රියාත්මයකෙන ආකාරය ඉ දරුවටත් එතුකට සැන්සිල්ලන්න සහනය සමාහිත භාවයක් ඉහිතේ සංසිදීමක්න යන්නේ වගේ බාල තරුණ වැඩිහිටිය ඕනම හිතක පින්නතුන මේ ව්‍යාබාදයක එක හට ගැනීම පුදුමාකාරාදීන සහකතයි තියක දුරකරන්න මෛත්‍රී භාවනා පුරුදු කරන්න පුළුවන් ඒ යමෙන්ගැනට තරහ තියරනන් එයා ගැන තරහ ඇතිවෙනව නම් එයා අපට කළ යහපතක් ගැන මාරු හරි කල්පනා කරන්න හිත කැමතිම නෑනතින් වැරැද්දි කරන කෙනගේ හොඳක්මත කොල් ගඩ ඒ හිතේ දෂයක් බව තේරුම් මාර්ගෙන මහිතමවාගඩු වාගන්නන මගේ හ සංසුදුව ගන්ඩුවන මේ පච්චිල් හරින්නේ දවිල් හරියන්න කියලා ඒඒ තමන්ට වැදිිකන්න කෙනා අතතේ පැන්වීුවක් හරි දීලතියවන. වතුරග හරි ීල තියවන. බත්හැන්දහරි පෙදල දීල තියෙනවන. සුලු මුදක් කර තමගත දීල තියන තමගේ පම් පරාව කෙන ුටු දවක්ලතින අන්නේ ගුණ දකිීම ගුණ දකිමීම ගුණ දැකිමීම වාසය කන තර ඇතිම තරහ පහවල ගහිල්ල හිත සන්ධ පාට පත්තනවා. ඉතින් පිින්න්නතරි බලන්න බුදු අපේ බුදුරජාණන් වහන්සේ. දේශනා කරලා තියෙනවා එතකොට සමාහිත හිතකින් මේ ලෝකයේ ඕනෑම තත්ත්කට මූුණ දෙන්නට ඇතරම් පුළුවන් සසාහිත භාවිහිතේ තියනවට හැඳල තිවන බල විදිදර තිය න. එතකොට අන්නේ සමාහිත භාවයකින් මේ ලෝකයට මුහුණ දෙන්නට බාදාකරන ධර්ම හයක් තියෙනවා හොදර මතක තියාගන පලිවෙනික තමයි අතීතය ලුහුබඳන හිත අතීතය ලුහුබන්දිනව නම් ඒ අතීතය ලුහුබඳදිනිිකින් බේරෙන්න්නේ කොහොමද ඒ අතීතය අනිත්‍ය ස්වභහයට පත් වනා ප්‍රහහිලුුණ කියල නිතරම කල්පනා කරන්න දෙවැනි කාරනව තමයි අනාගත්තය ප්‍රාර්ථනා කරනවා තන්හා මිශ්‍රිතව එතකොට වේගෙන් හිත සැලෙනවා අ උදේ විනෝධ ගම අධ්‍යාපනචාරිකාව යන් හඩ පු දරුවගේ හිත වේගෙන් සැලනු කියලා උත්මාාව සිහි පත්ක ගන්නේ වගේ එතකොට අපි කල්පනා කරන්නඩ ඕන එ ජීවිතය අනීත ස්වභාවය මරණයට පත්වෙන එක වෙන්ඩත් පුළුවන් නොෙන්ඩක් පුලුවන්න්නේ ජීවිතයාව නිශ්චිත ස්වභාවය ඉති අන්න එහෙම කල්පනා කරර වර්තමාන ඒදේවෙනුවෙන් කළයුතු දේ කරනවා හැබැයි ඒදේ ගැන තන්හාමිත්‍රිතව හිත හිතන සසුුවවෙන්නේ නෑ මුොකද නාගරය තහම ඇවිල්ල නැති නිසා ඉන්නට තුන්ගෙන කාරණ තමයි හිතේ තියන කම්මෙලිකම් නිසාක් කුෂීත භාව යන එතකොට සමහිත භාවය හිට වෙනවා එතක හිත ප්‍රබෝධමත් කරගන්න ප්‍රබෝධමත් කරගන්න කොම ද අපි ප්‍රසාධනය නිමිත්තා හිතේ ප්‍රබෝධය ඇති කරන අරමුණක් කරගෙන අපි කල්පන ඊළඟට පින්නතුන මේ ඉතා දැඩිව ගත්තොත් අපි කරන ක්‍රියාව භාවනාව හරරි කුසල ක්‍රියාව හරි හිතා සැලේ නවා එතකොට අපි දැඩිවගන්නතුව වීරය මුරුදුව පවිච්ච කරන්න ඕනේ අදාළ ක්‍රියාාවෙනුවෙන් ඒළඟට රාගය හට ගන්නව නම් ඒ රාගය හට ගැනීම සංසිිදුරු මනසට සමාහිත මනසට සාන්ත මනසට හානියක් විරාගයකට පත්කරගන්න අසුභ භාව රා්‍යයා දන ිනි කරන්න නතුක හිත සංසි අවසාන ව්‍යාපාදය කෙනක පින්ිතින සමාහිත භාවිතහානයක් ඒ ව්‍යාපාදය කෙනෙක දුර කර ගන්න මෛත්‍රී භාවනාපුරුදු කිරීම අපට අමනාප්‍යති වෙච්ච කෙන ගුණ ධර්මමැහි කිීම අපිට ව්‍යාපාදී දුරුව කිරීමට ව්‍යාපාදී දුරු කරගන සාංධහිතක් ඇතිකරගඩ උපකාරණ තින් මේ හය පින්මතුනි කල්පනා කළ බලන්න ජීවිතයට එකතු කරගත් තොත් න මේ බාධක ධර්ම බැහැර කරලා සසාමාහිත භාවය හිතේ ඇතිකර ගැනීම කියනෙක් ඔය ජීවිතය කරගත් හොත් ඇත්තර මොලක ජයග්‍රහණයක්ද නැත්ද. මහා සහනයක්ද සැනසීමන්ද නැද්ද ඉතිහැම දෙනාට අප ආශිරවාද ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් සංසිදුනු බව සාන්ත බව සහනය මානසික සුවතාවය අපේ පන්නත් අයට ඇති කරගන්නට ශක්තිය දහිරිය සිහිය නුවන වීරය අධිෂ්ඨානය නැවත නැවත ලබේ කියලපි ප්‍රාර්ථනා කරනවා. පින් තුන්නේ අද දවසේ මේ උතුම් දර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් සාසිරිික හැඟීමෙන් දායකත්ේ දරමින් කටයුතු කරන්නට දුණු ඉතාලයේවාසය කරන ශාන්ත ඩයස් මහත්මයා විශේෂ හරමුණු කිහිපයක්ම සිහිපත් කරලා තියනවා. පල්මුෙන්ම සහිපත් කරල තියනෝ පිනතුනි ප්‍රධා අරමුණ විදිට මීට වසර තිස් හයකට පෙරෙ දහශ් නවසසි අසූ හතේ. සැප්තැම්බර් ම හත්වන දින අකල් මරණයකට ගොදුරු වූ කළුතර උතුර විසූ එMPී ඩයස් ආද්‍රණය පියාණන්ට පරලොව සුගතිය පිණිස මෙ උදාාරපුුණ්ඩ ශක්තිය අනමෝදම්වේවා එතුමාගේ සසර ජීවිතය හැමාතකින්ම සැපවත්වේවා සුවපත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒළකටසිෙහිපත් කරලා තියනව පින්නතුනි අකල් මරණයකට ගොදුර වූ KD ගිල්බට් පෙරෙරම් මහත්මයාටත් කරලයින් ප්‍රනාාන්දු ආච්්‍යම්මාටත් ලෙස්ලි සල්ගාදු පුංචි අම්මා ඇතුළු නමින් පරලෝසපත්ුවර්ග පරම්පරාවේ සියලූම් ඥාතිහිත මිත්‍රාදීන්ට පරලව සුගතිය පිණිස උත්තුූම් පුුණ්න්න ශක්තිය අනුමෝදම් වෙත්වා කියලා. ශෙත් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තනවා පින්බර දායකත්තේ ගැෙන කටයුතු කළ ඉතාලයේ පදිංචි ශාන්ත ඩයස් මහත්මයටත් අගොස්තුමස විසිවනදින උපන්දිනය සම්රණ ශාන්ත ඩයිස් මහත්මයාගේ ආද්‍රණීය බිරිඳ ශිරාණි සිල්වා මහත්මියටත් කායික මානසික නිදුක් නීරෝගේී සුවපත්භාවය සහ දීර්ඝ අෞෂ ලැබීම පිණිස මෙ උදාාර පුන්න ශක්තිය හේතුවේ බා කියලා. අසුව පස්සන වියහි පසුවන එම්පිය සිලිනා සල්ගාදු ආද්‍රණීය මෞතුමියට ආයික මානසික නිදුක් නීරෝගීස්වේ සහ, දීල් ගයු සම්පත් ැබෙන්නට මඋතුම් ධර්ම දානමේ කුසලේ හේතුවේවා කියලා මෞතුමිය වෙනුවෙන් ආශිරුවාද ප්‍රාර්ථනා සිදුකරනවා. කළුතර උත්තුර පදිංචි චන්ද්‍රිකා ඩයියස් මල්ලිකාඩයස් අසෝකාඩයස් නිශාන්ත ඩයිස් යන අය ඇතුළු එම පවුල්වලට සම්බන්ධ සියලුම දෙනාටත්. දූදරුවන්ටත් නිදුක් නීරෝගීස්ුවසහ දීර්ගායු සම්පත්තිය ලැබෙන්න්නට ධාර පුන්න ශක්තිය ඒ හැම දෙනාටම ආශිර්වාදයක්ම වෙත්වා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ධර්ම දේශනාසිිදු කරන්න එදුුණු දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංගරත්නයටත්මඋදාාර පුුණන්න ශක්තිය අනුහසින් සියලු යහපත වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ධර්ම ස්්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට අවසාන වශයෙන් මේ උදාාර කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් සුක ප්‍රතිපදාවෙන්. සතු්‍රාර්ෂත ධර්ම අවබෝධවීන් පිණිසම මේ පින් කුසල් හේතුවා සනාවීවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඉතාලියයේ පදිංි ශාන්ත ඩයස් මහත්මිය විසින්. ඇති අවසාන වශේ න පින්වත් මහත්මයටටත් ඒ මහත්මගේ පවුලි හැම දෙනාටමත් ධර්ම ශ්‍රවනය කළ සියලූම දෙනාටමත්. තුන්ලෝ වාසී සියලු සත්වයන්ටත් බුද්ධාදී රත්නත්‍රය යනන් තාශිරවාදය හැම මොහොතකදීම ලැබේවා. සියලු යහපති සිද්ධ වේවා උතුම් උදාර කුසලේ බුදු පසේබුදු මහරහතන් වහන්සලනෙවී සැනෙහි වදාළ ශාන්තලක්ෂණ නිර්වාණ ධරමෙන් සැනසෙන්නට මෙ හේතුවෙන පාරමී කුෂලයක් පාරමී බලයක් බවටම පත්වෙත්වා කියලපි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකා සට්ඨාච්ච බුම්මට්ඨා දේවානාගා මහින්දිිකා, පුුණ්ඥම් තංගනු මෝදිතුවා චිරන්රක් අන්තු සාාසනං. ආකාසට්ඨ්චබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක්කන්තු දේශනං. ආකාසට්ඨ්චබුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා, පු්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක්කන්තු මංපරන්තිී. වස්සාන ධර්ම දේශනා ජෝටයුප් නාලිකාවෝස් සේ ඔබ ඒශ්‍රවලය කළේ මීට වසර තිස්සායකට පෙර එක් දස් නම සියස්සූ හතවසරේ සැප්තැබර් මසහත්වනදින අකල් මරණයකට ගොදුරුුවෝ කළුතර උතුරවෙසූ MMP ඇඩස් ආද්‍රණීය පියානන්ට පරළුවසුගතිය පිණස්ස පින් අනුමෝදැන් කරමින් වස්සාන ධර්මදේශනා නාලිකා වෝ සේසිදු කළ ධර්මදානමය පින් කමයි. මෙම ධර්ම ධනමය කුසලයේ අනුභාව පලයෙන් .MP ඇඩස් ආදරණීය පියානන්ට මේ ගෞතමබුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍යධර්මය අවබෝධවීම පිණිසම මේ පින්කුසල් හේතු වාසනාවේවා. එවෙනුවෙන් පින් පර දයිකත්වයගෙන කඩිදු කළේ ඉතාලිය සිට ශාන්ත ඩැස්මහත්මා. එතුමන් ඇතුළු එම පින්න්නොත් පවුලේ සීලුම දෙනාටත් නිදුක්නීරෝගීසුවය සමගින් දිර්ඝශ ලැබීම පිණිසම මෙම ධර්මදානමය කුසලය හේතු වාසනා වේවා. දහම්මසූ ඔබ සැමටත් සම්මා සබුදු සරණයි. විතස්කතවසිටින ඔබටත් ඔබේ ජංවතිනේ වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත්. සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න. ඩින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාන්ගේේට ඩින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හයි දහතුන දුරකතනාගේට දහම්මසූබ සැමට තිෙරුබන් සරණයි බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන වස්සාන ධර්ම දේශනා දිනපතා නවත්තුමු ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශන අපගේ යුතක් නැලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකරණය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.